ඉස්සර දවසක උදෑසනක ඔබ මානලවන්න ඇති මහඩනාවිට දුක ඉපදී මට ලේකිරි දෙන්න ඇති මගේ හිස පිරී මැද මගේ කත පිරී මැද මුව සිප ගන්න ඇති ඔබ යන විට මා කැටුව යන්න නම් අමතක වෙන්න ඇති අම්මා අම්මායි කීමට කෙනෙක් නොමැත සොයමි පැහැදිලි නැති එක ඡායාවක් ඇත ඒ ඔබ බව දනිමි නව වැඩසටහනක් සමගින් අපි මුණගැහෙනවා ලේඩිස් ඔන්ලි ජීවිතය සොයා යන්නේ ජීවිතය දරා ගන්නේ ඇය ඇයගේ හඬට වඩා රුව හොඳින්ම දන්නවා බොහොම ලස්සන ඒ වගේම තමයි නිහතමානී සිනහවකින් ඇය හැමදාමත්ම රංගන කලාව තුළ විතරක් නෙවෙයි මේ ක්ෂේත්‍රය තුළ සතර දිශාවන්හි ඡායග්‍රහණය කරලා තියෙනවා දන්නවා කවුද කියලා මං කියන්න ඕනේ නැද්ද කියන්න ඕනේ ඒ තමයි ප්‍රහසන කලාව තමයි තුළ තමයි ඔබ ඇයව හොඳින්ම හඳුනන්නේ ඊට වඩා ඇය ටෙලි නාට්‍ය සිනමාව ඒ වගේම ගුවන් විදුලියේ මේ සියලු ක්ෂේත්‍රයන්හි දක්ෂතා දක්වන නිහතමානී කලා ශිල්පිනියක් ඇය ලේඩිස් ඔන්ලි පළමු වැඩසටහනට අපි ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා යාල් ටීවී පැතිරියට. ඇය තමයි ප්‍රහසන රංගන ශිල්පිනී නිල්මිනි කෝට්ටේකඩ. අයිබෝන්නක්කේ. අයිබෝන් අයිබෝන්. ඉස්සෙල්ලාම මම හදවතින්ම සුවපත්නවා. ඕගලන්ගේ චැනල් එක. මං හිතන්නේ ලංකාව විතරක් නෙමෙයි පිටරට පවා නම යන නම ගිය ආයතනයක් නැත්තම් චැනල් එකක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි මේ ප්‍රාර්ථනයට. ඉතින් නව වසරක් ආරම්භ වෙලා තියෙන යක්කේ නව වසරේ බොහෝ බලාපොරොත්තුත් එක්ක තමයි අපි මේ සියලු කාර්යයන් ආරම්භ කරන්නේ. ඊටත් කලින් මම ආව ගමන් ටිකක් කතා කරගෙන හිටිය ආගිය තොරතුරු කතා කරනකොට මේ වැඩසටහන කොහොමද ආරම්භ කරන්නේ කියලා ඇහුවා. මම කිව්වේ නැති සාම්ප්‍රදායිකව අපි සාමාන්‍යයෙන් ඕනම වැඩසටහනක් ආයිබුවන් කොහොමද ආගිය තොරතුරු තමයි කතා කරන්නේ. හැබැයි මම කොහේ ඉඳ වැඩි පොඩක් වෙනස් විදිහට ගීතයකින් ආරම්භ කරමු කියලා. ඒ ආරම්භ කරමු කියලා කියනකොට මම මේ නිල්මිණි අක්කගේ ලස්සන ගීත තියෙනවා අපි අහලා තියෙනවා ගුවන් විදුලිය තුළ. ඒ වගේම වේදිකා නාට්‍ය තුළ ඔබ හොඳින්ම දන්නේ රංගනයත් එක්ක ගායන ශිල්පිනියක් විදිහට. හැබැයි මේ අපි ආදරය කරන ඉන්ද්‍රාණි පෙරේරා ගාන ශිල්පිනිය අම්මා ගැන ගායනා කරලා තියෙන හදවතට දැනෙන බොහොම ආදරණීය ගීතයක් තෝරගත්තා. ඇයි ඒකට හේතුවක් තියෙනවද? ඇත්තටම මන් දන්නේ නැහැ මෙතෙට එනකම්ම ඔබගේ ආරාධනාව පිට මොකද්ද මේ වෙන්නේ කියලා. මම කිව්වෙත් නැහැ. කිව්වෙත් නැහැ. ඉතින් දැන් අපි දෙන්න අතන මේ ඩ්‍රෙසින් රූම් එකේ ඉන්නකොටනේ ඔයා කිව්වේ මේ අක්කේ සින්දුවකුත් කියමු නේද? හැබැයි දැන් මං කිසිම පෙර සූදානම මොකක්වත් නැතුව මම බැලුවා මට එකපාරට කොහොමත් මගේ අම්මව මට මතක් වෙනවා. ඒකට හේතුවක් තියෙනවා. දැන් මගේ අම්මා තාත්තා දෙන්නම ජීවිතුන් අතර නැහැ. ඉතින් යම් කිසි විදිහකට මං හිතන්නේ මමත් ළමයෙක් වෙලා තමයි දැන් ක්‍රමක්‍රමයෙන් වැඩි හිටි වෙලා දැන් මමත් අම්මා කෙනෙක් වෙලා ඉන්නේ මේ කාලේ වෙනකොට. මම හිතන්නේ අම්මා කියන චරිතය කිසිම කෙනෙකුට අමතක වෙන්න බෑනේ. අමතක වෙන්නෙත් නෑ, අමතක කරන්නත් බෑ, අමතක වෙලා මේ ලෝකෙ ඉන්න ඕනෙත් නෑ. ඒක තමයි මගේ දහම. හොඳ කතාවක්. මොකද මේ හුඟක් දරුවන්ට තමන් ඉන්න තත්ත්වෙන් ඉහළට ගියාම අම්මා තාත්තා අමතක වෙන කාලයක්. ඉතින් ඒක අමතුවෙන් කියන්න ඕනේ නෑ. මම ඒවට හරිම විරුද්ධයි. පළමුවෙන්ම කියන්න ඕනේ මම ගොඩක් ඇත්ත කතා කරන කෙනෙක්. මාගාව ඔය බොරු සෝබන නෑ. සෝබන කියන එකේ අදහස් දෙකක් මං අදහස් කරනවා. සෝබන කියන්නේ ලස්සන කියන එකටත් කියනවා. සමහර වෙලාවට සෝබන කියන වචනේ පාවිච්චි කරනවා ලස්සනට වඩා එහා ගිය අරමකට. නැති දේවල් මවා පාලා පෙන්නනවා. ඒ හින්දා මාගාව ඒව නැති හින්දා මං ඇත්තම කියන්නේ මං ආස නෑ දෙමව්පියන් නැති වුණාම මේ බබා මල් වඩමයි ලොකුම පෙට්ටියයි මේ එන නෑදෑයන්ට පේන මහා විශාල විදිහට මේ
තමන්ගේ තත්ත්වෙ පෙන්වන්න ලොකුවට මේ මගුලක් වගේ අම්මගේ තාත්තගේ මරණය ගන්න ඕනේ. හැබැයි අම්මා තාත්තා ඉන්නකම් මං හිතන්නේ ඒක තමයි අපි මොන ආගමේ ගත්තත් ආගම් පැත්ත බැලලා කතා කරොත් මොන ආගමකින් කියන්නේ තමන්ගේ දෙමව්පියන්ට තරම් කෙනෙක් නැහැ. මොකද අපි මේ ලෝකෙට දායාද වෙන්නේ අපේ දෙමව්පියන් නිසා. එතකොට අපි යහමඟ හරිමඟ තෝරගන්නේ දෙමව්පියන්ගේ මඟ පෙන්වීම යටතේ. ඉතින් ඕකෙන් පිට යන මං ආස නැහැ කියන්නේ වචනෙවත්. හැබැයි බුදුන් වහන්සේගේ කාලෙත් හිටියා. වසලියෝ හිටියා. ඒ වසලියෝ ඉන්නව අදටත් මේ සමාජයේ ඉන්නවා. ඉතින් බොහොම කනගාටුදායකයි. මං කියන්නේ නැනැති දරුවන් බිහි කරන්න නම් අපි බොහොම ප්‍රායෝගික විදියට දෙමව්පියන්ට සලකලා දෙමව්පියෝ ගැන බලන්න ඊට වැඩිය නම් පිනක් මම දන්නේ නැහැ. පන්සල්වල මං කතා කරන්නත් කැමති නැව පැත්ත. පන්සල්වලට ගිහිල්ලා දම් බෙදන එක නෙමෙයි වෙන්න ඕනේ. දම් බෙදන්න ඕනේ. ඒක වෙනම පැත්තක්. හැබැයි තමන්ගේ දෙමව්පියන් කියන්නේ අපිට ජීවමාන අපි බුද්ධාගමේ හැටියට ගත්තොත් බුදුන් වහන්සේ ජීවමාන බුදුන් වහන්සේට පස්සේ ඉන්නවනේ ජීවමාන බුදවරු ඉන්නවා අපිට දෙවිවරු ඉන්නවා ගෙදර. ඒ අම්මයි තාත්තයි. මන් දන්නේ මට නම් ඒක ගොඩක්ම දැනෙනවා. මං ගොඩක් හැඟීම් බරත් වෙනවා සමහර වෙලාවට. මොකද මගේ අම්මයි තාත්තයි මට පුළුවන් වෙනකොට නැති වුණත් එකයි. අම්මා තාත්තා අපිට නැහැ කියලා අපි නොසලකා හිටියේ නැහැ. පුළුවන් උපරිමෙන්ම මම බැලුවා. හැබැයි මට සතුටුයි. මං සමහර වෙලාවට සතුටින් මේ ඒ ගැන මතක් කරනවා. මම උපරිමෙන්ම කළා මගේ දෙමව්පියන්ට. තව හිටියා නම් කියලා මට හිතෙනවා. මොකද ඒ තව හිටියා නම් මේ අද වගේ ජනප්‍රිය කලා ශිල්පිනියක් විදිහට මේ විදිහට රූප මාධ්‍ය තුල දකින්නකොට අම්මා තාත්තා කොයිතරම් නම් සතුටු වේද? තව එකක් දෙකක් කියන්න තියෙනවා. අපේ අම්මා දැන් මොන හරි පත්තර පිටුවක් හරි දැක්කොත් මගේ මොන හරි පොඩි දෙයක් ලියලා තියෙනු. මේ කොමට මොන හරි තෑගි අරෝ මේවා හම්බුනහම මම දෙනවනේ අම්මලට. එතකොට අම්මා තව කෙනෙකුට දෙනවනේ. එතකොට දෙන්නේ කොහොමද දන්නව? මේ මට ගෙදෙට්ට කියන්නේ ඒකත් කියන්නේ මට ගෙදෙට්ට කියන්නේ රේණු කියලා. ඉතින් මේ ගෙදර පෙට් නේම්. ඉතින් අම්මා කියනවා මේ අපේ රේණුට මේ විකට කෑලි කරලා හම්බ වෙච්චේවනේ තෑගි විකට කෑලි. එයාගේ ගැමි භාෂාවෙන් එයා ඒක කියනවා. හරිම ආඩම්බරෙන් කතා කරනවා. එයාට ඕන වුණා මම සමාජයේ රටේ ටිකක් නමක් තියෙන කෙනෙක් වෙන්න. මම හිතන්නේ අම්මගේ හීන වෙන්නේ නැති. ඔව්. වෙයි තාත්තා පොඩ්ඩක් ඒ පැත්ත එච්චර ලොකුට බලාපොරොත්තු නැහැ. තාත්තා කැමති නැහැ මම මේ ඔය සින්දු කියන නටන හිම යනවා. මම හිතන්නේ තාත්තගේ අම්මගේ අදහස් පොඩ්ඩක් පරස්පර වුණාට හැබැයි පහු කාලීනව තාත්තත් මට ගොඩාක් උදව් වුණා. මාත් එක තනියට යන්නේ ඔය ඉස්කෝලේ යන කාලේ. ඉතින් කසාද කියන්නේ විවාහ වුණාට පස්සේ මහත්තයා තමයි. පස්සේ මගේ පස්සෙන් ආවේ ගියේ මට තනියට හිටියේ. අදටත් මගේ ගුණදොස් විවේචනය කරන්න දැන් මං කිව්වනේ මං අම්මා කෙනෙක් කියලා. ඉතින් මට ඉන්නවා විවේචකයෝ ගොඩක් ඉන්නවනේ. ගෙදරින් පටන් ගත්තම ගෙදර මගේ මහත්තයා දරුවෝ දෙන්න දුවයි පුතයි ඉන්නේ. දුව විනෝලි ජයමාලි. මං හිතන්නේ මට දුවයි පුතයි කියනවට වඩා මං හිතන්නේ මගේ ලෝකෙ කියලා හඳුන්වන්න කැමති ඒ දෙන්නව. අනිත් පුතා මලිඳු ජයමාල්. ඉතින් මහත්තයත් මගේ ලෝකෙ තමයි. එයා DW නන්දසිරි. ඉතින් ලොකු තේරුමක් අපේ මහත්තයා හිතන්නේ නැතුණාට එයාට තේ සමහර වෙලාවට එයා මගේ දේවල් කියනවා මෙතන මෙහෙම කිව්වනම් හොඳයි නැත්නම් මෙතනවා මේක නොකිය හිටියනම් හොඳ අර ඒ වගේ එකක් කියන්න පුළුවන් එයාට. එහෙම පොඩි දේවල් අපිට කියනවා. සමහර තැන්වලදී තේ ඒවා උඩට ගන්නවා. සමහර තැන්වල මම එයාට පැහැදිලි කරලා දෙනවා නෑ මේක කිව්වේ නැත්තම් වැඩක් නෑනේ. අර ඒ වගේ පොඩි අකි මේ අම්මගේ තාත්තගෙන ආරම්භ වෙලා ඔන්න දැන් මේ වර්තමානයේ වෙනකොට සියල්ලම අපිට කිව්වා. මම අහන්න හිටපු ප්‍රශ්නෙටත් උත්තර ලැබුණා. හැබැයි එතනින් නතර කරන්න බෑ. තව තියෙනවා ඉදිරියට යන්න. මේ දැන් ඔය වගේ ආදරණීය කලා ශිල්පිනියක් විදිහට අපිට ආදරය කරන්න ලැබුණේ ආදරණීය අම්මා තාත්තා නිසා අම්මා තාත්තගේ නම් දෙකත් අපි කියමු නේද? අනිවාර්යයෙන්ම මගේ තාත්තා M. කෝට්ටේගොඩ කියලා කිව්වට M කියන්නේ මාර්ටින් කෝට්ටේගොඩ. අම්මා
නන්දාවති ලියන ගුණවර්ධන. ඉතින් මේ දෙන්න ගැන කියනකොට මට හිතේ සහෝදරයෝ දෙන්නයි. දැන් එතකොට මේ දෙන්නගෙත් නම් දෙක කියන්න වෙනවා. ලොකු මල්ලි අරුණශාන්ත කෝට්ටේගොඩ, චූටි මල්ලි පොඩි මල්ලි ප්‍රසංග සුමුදු කෝට්ටේගොඩ. ඔව්. කෝට්ටේගොඩ පවුලේ එකම ඒ වගේම තමයි මේ අවුරුදු කුමාරියකුත් උනා මන් දන්න විදිහටනේ. ඔව්. අවුරුදු කුමාරිය රේණු එහෙමත් නැත්නම් අපි ආදරය කරන නිල්මිනියක් තමයි. ලේඩිස් ඔන්ලි පළවෙනි වැඩසටහනට අපි කැඳව ගත්තේ බොහොම ලස්සනයි. ඒ වගේම තමයි ඉන්න ඕනම තැන පිරිලා ඉතිරිලා යනවා. සිනහවත් එක්ක සතුට මේ හැම දෙයක්ම තියෙනවා. මොකද ජීවිතය තුළ අපි නිරතුරුව උත්සාහ කරන්නේ සතුටෙන් සමගින් සැහැල්ලුවෙන් ජීවත් වෙන්න. ඒ සියල්ල ඇය ඉන්න තැන තියෙනවා. ඒක මට වඩා හොඳට ඔබ දන්නවා කියන්නේ මම දන්නවා. මේ අපි යමුද මිදිගම වලානට අපි මිදිගම වලාන කියන්නේ පැටියෝ මෙහිමයි දැන් මම මේ ඉපදිලා තියෙන්නේ අම්මගේ ගම තමයි මිදිගම කියන්නේ තාත්තා බද්දේගම හික්කඩුව මම එච්ච ලොකුවට කියන්න තේරුමක් නැහැ මට හික්කඩුව ගාල්ලේ ගා ඕ ඒ ගාල්ල කිට්ටුව වෙන්න හැබැයි අම්මයි තාත්තයි කසාද බැන්දට පස්සේ මාව හම්බ වෙනකන් ගමේ ඉඳලා තියෙනවා තාත්තා කොළඹ තමයි වැඩ කරලා තියෙන වීවින් මිල්ස් එකේ මේ බැල්ලවත්ත රෙදි පරීක්ෂකවරයෙක් විදියට පෙහකම්මල කියලා පෙහකම්මල ඕ ඒකේ වැඩ කරලා තියෙනවා පෝමන් කෙනෙක් විදියට ඊට පස්සේ අපේ අම්මත් මං හිතන්නේ මේ මට මතකයි පොඩි කාලේ කියනවා අර මෙහෙම ගගහා මේ කර වීවින් නේද ඔව් ඔව් අර මෙහෙම මෙහෙම ගහලා රෙදි වියන්නේ ඔව් එහෙම තැනක වැඩ කරපු කෙනෙක් අපේ අම්මා කොහොම හරි මේ දෙන්න මට දැන් චර්ම ලොකුවට මතක නැහැ ස්ටෝරි එක කොහොම හරි හම්බ වෙලා තියෙනවා හම්බ වෙලා ඒක ප්‍රතිපලයක් විදියට ඒ දෙන්න කසාද බැඳලා මාව හම්බ වෙලා තියෙන්නේ ගමේ ගමේ ওই වලානේ කියන ස්පිරිතාලෙදී ඒ හම්බ වෙලා දවසක් හෝ දෙකක් ඇතුළත මාව එක්කගෙන ඇවිල්ලා තියෙනවා මේ මාත් එක්කම කොළඹ ඇවිල්ලා පදිංචිද එතනින් එහාට මං ගම ගැන ලොකුවට කියන්න දන්නේ නැහැ අදටත් නෑ දෑයෝ වරි මේ ඉත හිටපු ගම කතා බහ කරනවා මම මලගයක් වුණාම යනවා එහෙම පොඩි පොඩි සම්බන්ධකම් තියෙනවා හැබැයි අපේ අම්මා අද හිටියා නම් මට මුළු ගමේම විස්තර දැනගන්න තිබුණා එහෙම තමයි අම්මා කියලා කියන්නේ මොකද අම්මයි දුවයි අතර තියෙන සහසම්බන්ධතාවය මෙන්න මෙහෙමයි කියලා අපිට අර්ථකථනයක් දෙන්න බෑ. ඒ තරමටම හරි ළඟයි. වෙලාවකට යාළුවෝ දෙන්නෙක් වගේ වෙලාවකට ඊටත් වඩා ඔතෙන්ට මම කියන යාළුවෝ දෙන්නෙක් වගේ නෙමෙයි අපේ අම්මයි මායි නැන්දම්මයි ලේ. ඇත්තම කියනවා අපේ අම්මගේ වැඩ සමහර වෙලාවට මට ඔරොත්තු දෙන්නේ නැහැ. අපේ අම්මට මාව ඔරොත්තු දෙන්නේ. හැබැයි දෙන්නට දෙන්න නැතුව බෑ. ඒක තමයි ඇත්ත. දැන් මොනවා විදිය මොන විදියට මේ දැන් මං කරන දේ ගැන අම්මට ඒක හරියන්නේ. එක්ක මං ගෙවලස් කරලා තිබ්බොත් ඒක උදාහරණයක් විදියට අපේ අම්මා ඇවිල්ලා අර බූරුව කුට්ටෝම දිගෑරියා වගේ ඔක්කොම ඇදලා කළා දානවා. එයාට ගානන්නේ. හ්ම් හ්ම්. මේ තාත්තා ඊට වඩා වෙනස්. තාත්තා හැම වෙලෙම පිළිවෙල. මම හිතා තාත්තගේ පිළිවෙල වෙන්නේ නැති මට පිටුවේ. ඔව්. තාත්තගේ හැඩරුවත් සමහර කියන තාත්තා වගේ කියන තාත්තගේ පාට කියනවා. දන්නේ කොහොම හරි අම්මයි තාත්තයි. ඔව් ඒ සම්මිශ්‍රණයක් තමයි අදාවි දකින්නේ නිල්මිනී කෝට් එකේ විදිහට අතිශය ජනප්‍රිය වගේම තමයි දක්ෂ රංගන ශිල්පිනිය. දැන් මේ රංගනය කියන පැත්තට එන්නේ අර දැන් අපි දෛවයේ විශ්ෙන් සමහර දේවල් අපිට දෙනවනේ අක්කේ හැබැයි ඒ වගේ නෙවෙයි දැන් පාසලේ ඉන්නකොටත් ටිකක් නිහඬ චරිතයක් වුණාට කෙල්ලන්ට වඩා කොල්ලන්ට තමයි හරි කැමති අදත් එහෙමයි මං හිතන්නේ කොල්ලෝ යාළුවෝ ගොඩක් ඉන්නේ නේද ඒ කාලෙත් ඒ වගේ කොල්ලා වගේ වැඩ කළානේ ඕ ඉස්කෝල යන කාලේ නිහඬ කියන එකට මට හිතෙනවා වරහන් ඇතුලේ දාගන්න ඕනේ ඉතාම දඟම දඟ ළමයි මේ දඟ ළමයා නිල්මිනි කෝට්ටේ ගොඩට වඩා පාසල යන කාලේ ශිරෝනිකා නිල්මිනි කෝට්ටේ ගොඩ ගිහලා තමයි ජනප්‍රිය පස්සේ තමයි නම වෙනස් වෙන්නේ නේද ඒ කියන්නේ නම වෙනස් කියන බබා මගේ නම ශිරෝනිකා නිල්මිනි කෝට්ටේ ගොඩ එතකොට මම කොහොමත් අපේ ඉස්කෝලේ ගුරුවරු විදුහල්පතිතුමා සහ මගේ යාළුවෝ කොහොම කතා කරන්න ගත්තේ මට ශිරෝනිකා කියලා තමයි හැබැයි ඒ ක්‍රමක්‍රමයෙන් මං නමේ පන්තිය විතර වෙනකොට තමයි ඔය නාට්‍යයකට සම්බන්ධ වුණේ ඒකත් එකතර කතාවක් මේ මං ඔය ජනගායන වලට ගියපු අවස්ථාවක අයිරාංගනි කලුතන්ත්‍ර කියලා අපේ මිස් කෙනෙක් ඉන්නවා ඒ මිස් තමයි ජජ් බෝඩ් එකේ හිටියේ මගේ මම තමයි පළවෙනියම වෙන්නේ හැම සැරේම ඉතින් මං ගැන හොයලා බලලා මාත් එක්ක කතා කරනකොට මිස් කිව්වා පුතේ මේ මගේ නාට්‍යයක් තියෙනවා ඔයා සම්බන්ධ වෙන්න කැමතිද ගායන අත්වල ගායනට
මට ඉතින් මේක බාට උත්තරයක් දෙන්න බෑ මං කෝ මේ මැඩම් අපි ප්‍රින්සිපල් සර්ගෙන් අහමු මේ මේ දැන් අපි එහෙම අහමු අහන්න ඕනේ අර බයයිනේ ඉතින් තනි වචනයක් දෙන්න බැරි හින්දා මං කෝ ආ හරි හරි මං අවසරය ගන්නම්කෝ ඔයා එනවද කැමතිද ගෙදරින් අහලා කියන්නකෝ කියලා කිව්වා මං හා කියලා ඉතින් හිටියා ඒක මං ගෙදරින් අහන්න ගියෙත් නෑ ඊට පස්සේ ඔහම ඉන්නකොට දවස් කීපකට පස්සේ මට පන්තිර පණිවිඩයක් ආවා මේ අනෝ ශිරෝනිකාට එන්න කිව්වා මේ ප්‍රින්සිපල්ස් ඔෆිස් එකට මං හිතුවා මොකක් හරි නඩුවක් තමයි කියලා මේ ටිකක් පොඩි ගැස්බකින් ගියේ ඊට පස්සේ ගිහිල්ලා බලනකොට අර මැඩම් ඇවිල්ලා අපේ අයිරාංගලි මිස් ඇවිල්ලා ඊට පස්සේ සර් ඇහුවා එකපාරටම මගේ ශිරෝනිකා කැමතිද මේ මේ අයිරාංගලි මිස්ගේ නාට්‍යයට මේ ඩ්‍රාමා එකට යන්න මේ මිස් නාට්‍යයක් කරනවානේ දුටු ගැමුණු කියලා මම දැන් මුකුත් නැහැ මං දැන් මට සර්ගෙන් වචනයක් එනකන් ඉන්න ඕනේ මේ මං ඉතින් සද්දනු කර ඉන්නවනේ කමක් නෑ ඔයාට ඔයා වැඩ පාඩු කරගන්න නැතුව ඉස්කෝලේ වෙලාවල් පාඩු කරගන්න නැතුව ඔයාට යන්න පුළුවන් මං කව හා සර් මං මං තාත්තට යන්නට කියන්න සර් කියලා ඔය එතනින් මිදිලා ඊට පස්සේ මිස් මට පණිවිඩය කිව්වා එන්න ඕන තැන ඉතින් මං ගියා එහෙම තමයි මගේ පළවෙනිම වේදිකා නාට්‍ය ගැන කියනවා නම් අත්තල් ගායනය කරන්න ගියේ අහිරාංගනි කළු තන්ත්‍ර කියන මිස්ගේ දුටු ගැමුණු කියන නාට්‍ය. එතකොට මම පාසල් ශිෂ්‍යයා. 9 ශ්‍රේණියේද? 9 වගේ 9 හෝ 10. 9 ඔව් 9. ඔව්. ඉතින් ඒ ආරම්භයේ ඒ ආරම්භයේ සිට අද ආපු ගමනේ කතා කරන්න බොහෝ දේවල් තියෙනවා. ලේඩිස් ඔන්ලි පළමු විරාමයට අපි ගිහිල්ලා ඒ පිළිබඳව කතා කරන්න සූදානම්. උතුර දකුණ යාකරන යාල් ටීවී ලේඩිස් ඔන්ලි වැඩසටහන සමගින් ඔබ රැඳෙන්නේ අපි අද කතා කරන්නේ බොහොම ඔබ ආදරය කරන ප්‍රහසන කලාව තුළ ඉදිරියෙන්ම ඉන්න දක්ෂ ඒ වගේම තමයි නිහතමානී කලා ශිල්පිනියක් සමග ඇය නිල්මිනි කෝට්ටේගොඩ නිල්මිනියක්ගේ දැන් මේ නිල්මිනි කෝට්ටේගොඩ කියපුවහම ආයෙත්ින් අමුතුවෙන අටුවා ටීකා ටිප්පණි කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ දන්නව කවුද කියලා මේ නමත් කොහොමද නම කියන්නේ බබා දැන් අර මගේ නම මං කිව්වේ ශිරෝනිකා නිල්මිනි කෝට්ටේගොඩ දැන් මේ ෆීල්ඩ් එකට එන මුල් කාලේ කියන්නේ අපි කලාවට පය තියලා ඉතින් ටික ටික දැන් අර අපේ මිස්ගෙන් මම අත්වල් ගායනයක් කළා එහෙම 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 කරන අතරේ ඔය ෂෝ දෙක තුන යනකොට වෙන වෙන නාට්‍යවලනුත් ඉතින් අපිට කතා කරනවනේ ඊට පස්සේ එතනදී මං භාවිතා කරන්න ගත්තේ චිරෝනිකා කෝට්ටේකට එතකොට නිල්මිනි කෑල්ල නෑ ඔහොම යන කාලෙදී ටිකක් ඉතින් කාලයක් යනකොට මහ කාලයක් නෙමෙයි පොඩි කාලයක් යනකොට එක එක නම් කියනවා ඒ කියන්නේ දැන් ශිරෝනිකා කියන එක සමහර කෙටි කරනවා කෙටි කරන්නේ ශිරෝමි කියනවා එතකොට ශිරෝනි කියනවා ඒකත් මදිනා මේ මොකද්ද තව එකක් කියන්නේ සිරෝ කියනවා මං ඔය හැම එකටමත් බලනවා කතා කරනවා ඒත් මොකද වෙන කවුරුත් නැති නිසා එයාවට ඊට පස්සේ දැන් කට්ටිය ටික ටික මේ අර ඒ ෆ්‍රෙන්ඩ් කියන්නේ යාළුවෝ වෙනකොට ලං දෙඟතු වෙනකොට ලං වෙනකොට මේ ඊටම ගමන් සිරා කියන්න ගත්තා මට මොකෙදි තමයි අවුල්ම උනේ මම බැලුවා යකෝ මේක මාර කෙලියන හොඳ නමක් තියෙදි මට එක එක නම් කියනවනේ කියලා මට හිතුණේ ඒ නම නැතු අපි දෙවනි නමින් යමුකෝ කියලා තමයි මම නිල්මිනි කෝට්ටේගොඩ කියලා ඔන්න පටන් ගත්තා ඒක පටන් ගත්තම නිල්මිනිලා ඉන්නවා පඳුරකට ගැහුවම 60-70ක් විතර ෆීල්ඩ් එකේ සාමාන්‍යයෙන් මගේ යාළුවොත් නිල්මිනිලා ඉතින් කරන්න දෙයක් නැහැ දැන් අර භාවිතාවට ගත්ත ඒ නිල්මිනි කෝට්ටේකොඩ කියන නමම ඒ විදිහටම ඉදිරියට යනවා නමුත් තාමත් ඉස්කෝලේ මගේ යාළුවෝ මිස්ලා සර්ලා හම්බුනොත් ගොඩක් වෙලාවට කතා කරන්නේ අර පළවෙනි නම ශිරෝනිකා ඒ නම ලස්සනකුත් තියෙනවා නමුත් රංගනයේ තුල ක්ෂේත්‍රයේ තුල ජනප්‍රිය නිල්මිනි කෝට්ටේකොඩ ඔව් එතකොට දැන් අක්කේ අර මේ 1993 දීපාල් මල්ලි අවස්ථාවක් දෙනවා නේද ඔව් අනේ මං හරිම ආදරෙන් මතක් කරනවා මොකද දීපාල් ගුණරත්න දැන් මේ වෙනකොට ඔහු ඉන්නේ කැනඩා මේ ඔහුගේ දරුවන් පවුල ඇතුළුව ඒ සිය පවුලම කැනඩාවේ ඉන්නේ ඉස්සර මගේ හොඳම යාළු මල්ලි කෙනෙක් තාමත් ඒ යාළුකම තියෙනවා ඉතින් මල්ලි ඉස්සර මායි මල්ලි තව මල්ලිලා කීප දෙනෙකුත් එක්ක අපි රඟපෑවා දයාවයිමන් සර්ගේ මේ
නිවටයා කවටයා කියලා වේදිකානා. ඒකෙදි තමයි මට ওই දීපල් මල්ලි හම්බවෙන්නේ. ඉතින් හරි හිතවත් වෙලා ඉතින් මල්ලි අපි ඉස්සර ඉතින් අපිට ওই වාහන ටෙලි මේ සෙලියුලර් ෆෝන්ස් ඒවා නැහනේ. ඉතින් ඔක්කොම බස් එකේ යන්නේ ඔය දැන් මට මතකයි අපි රිහර්සල් කරනකොට එහෙම සුදර්ශී ටොරින්ටන් වල සුදර්ශී එතකොට මේ විජේරාමේ තියෙන අපේ නුගසේව නුගසේවලනේ ඕ ඒක එහෙම තමයි රිහර්සල් කරන්නේ ඉතින් ගොඩක් වෙලාවට මේ අපි කට්ටිය එකතු වෙලා එන මේකක් තිබුණා ඉතින් ඔය දීපාල් මල්ලි ඉස්සර අපේ ගෙදර නිතරම එනවා එයා ඉතින් ගොඩක් ඔය ඇත්තටම මං හිතන්නේ මල්ලිට තිබුණා පොඩ්ඩක් නඩුවෙක් වීමේ උණක් ඒ නිසා එයා ගොඩක් ඒවා හොයනවා බලනවා දැනගන්නවා සමහර ඒවා අපිටත් කියනවා එක්තරා තැනකදී මට ගුව අක්කේ මේ ජයලත් මනෝරත්න අයියා මේ නාට්‍යයක් කරනවා ඒකට මේ බිස සින්දු කියන්න පුළුවන් මේ ලස්සන නොමේ ගෑනුත් කෙනෙක් කෙල්ලෙක් වෙනවා අනේ අක්කේ ඔයා යන්නකෝ ඔයා යන්නකෝ ඔයාට පුළුවන් මේ සින්දු කියන්නත් අරෙමි කියලා මං කිව්වා ඉතින් සින්දු කියන්න පුළුවන් වුණාට අනේ මං උසත් නෑනේ කියලා මං කිව්වා නෑ නෑ යන්නේ යන්නේ ඒක බිසවගේ චරිතය ඒක ප්‍රධාන චරිතයක් ඔයා යන්නම ඕනේ කියලා දැන් මෙයා ඇත්තටම මට මාර කරදරේ යන්නම කියලා ඊට පස්සේ මං අහා හරි කොහෙද තියෙන්නේ මේ එපර අයියාගේ නම්බරේ දුන්නද කොහෙද මට බතක හැටියට ඊට පස්සේ ඔයා බල්ලලා මට කිව්වා මේ අයියට කතා කරාම දයා සේවනේ මේ නාට්‍යයත් එතකොට පිළියන්දල තිබුණ හෝල් එකක් දයා සේවනේ නාට්‍යය තියෙනවා ඒකට එන්න කියලා දැන් මං ගියා එතකොට මම හිතන්නේ මකරාශය අද කොහෙද ඔය කමල් අයියලා ශ්‍රියන්ත අයියලා වසන්ත විත්තච්ච ඔය කොම ප්‍රධාන පෙළේ නළුවෝ ටික ඔක්කොම ඒ නාට්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තියෝ ටික මම ගියේ මේ 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 ජයලත් මනෝරත්න මහත්මයා එක මං එදා තමයි ලයිව් මං දැක්කෙත් එදා කතා කරන්න ගියෙත් එදා වේදිකා නාට්‍ය අන්දරේලා නේද මම කරේ අපි කරේ අන්දරේලා හැබැයි අර අයියා හිටියේ වෙන නාට්‍යයක මේ ධර්මසිරි බණ්ඩාර බණ්ඩාරනායකයාගේ ඕ නාට්‍ය ඉතින් දැන් මේ මං යා මම්මේ පිරිමිටි කෝකෝ ඉස්සර ඉතින් ඇත්තටම අපේ වචනෙන් කියන්නේ කෑල්ල ඉස්සර ඉතින් මමත් ඉතින් තරුණ වයසේ හිටියේ එතකොට මට දුව විතරයි හිටියේ දුවට අවුරුදු 3ක් විතර වගේ 3ක් වගේ ඉතින් මං හිතන්නේ තරුණ කාලේ ඉතින් මං ගිය ගමන් මේ කොහොම ලැබිලා කතා බහ කරලා මේ මට දෙන්න උත්තරත් නෑ මං බය වෙලා ඔක්කොටම වැඩි මේ ඊට පස්සේ මනෝයා කිව්වා මේ එහෙනම් අහවල් දවසේ ජෝන්ද සිල්වා එකට එන්න ඒගොල්ලන්ගේ නාට්‍යයක් තියෙනවා එදාට මං ඔයාව මේ කටහඬ පරීක්ෂණයක් කරන්න මං ආ කියලා ගියා ගිහිලා අර කිව්වා වගේම ඔන්න ජෝන්ද සිල්වා එකේ තමයි කටහඬ පරීක්ෂණයට එන්න කියලා ගියේ ඊට පස්සේ මට මතකයි මම නම් මේ මාපේ මාලනී බුලසිංහල මහත්මියගේ ගීතයක් මං කිව්වේ ඊට පස්සේ හඬට කැමති වුණා ඊට පස්සේ මට පොතක් දුන්නා නැරේෂන් වගේ අත්තිමුණ මේ දෙබස් වගේ අත්තිමුණා ඒකත් මං මට දැනෙන මට කියලා දුන්නේ නැහැ මට දැනෙන විදිහට මං දෙබස් උච්චාරණය කළා ඉතින් පළවෙනි එකෙන්ම මාව පාසු වුණා ඒ කියන්නේ එයා කිව්වා හරි හරි ඔයා හරි පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ උස ප්‍රශ්නේ තමයි ඒක කොටණි කමන්නේ ඔක්කොම වැහිලා ඇන්නේ ඔයා හොඳට කට ඇරලා සින්දු කියලා මේ දෙබස් ටික කිව්වම හරියයි කියලා එහෙම එකක් දුන්නා ඉතින් එහෙම තමයි මම අන්දරේ විසව වුණේ. ඔව් අන්දරේ මාස 3ක් විතර අපිට හැබැයි මේ මම අහලා තියෙන විදිහට අන්දරේ විසව මේ හිතන තරම් ලේසි වුණේ නැහැ විසව වෙන්නනේ බෑ කියලා අත්තරින්නත් හදලා අවසාන මොහොතේ ඉඳන් විසව වුණේ. ඒකට මට තෑන්ක්ස් කරන්න ඕනේ ජගත් මුතු කුමාර නංගියට. මොකද මම හැමදාම මතක් කරනවා. මම දැන් මේ මං කිව්ව මාස 3ක් විතර දැන් මේ රිහර්සල් කරනවා අපිට సౌందర్య ආයතනය තමයි ගොඩක් වෙලාට නැත්තම් තරුණ සේවා ආයතනය තමයි රිහර්සල් වලට ගත්තේ. වාකේ අනේ පුතුම බිඩයලොග් තියෙනවා හරි ගොඩක් පිටු භාග වගේ ඒවා තියෙනවා මට. මට නිකන් කැරකැවිල්ල වගේ. ඒකෙත් ඉන්නේ ඔක්කොම දැවැන්තයෝනේ අජිත් දිනදාස, බණ්ඩාර හැලියගොඩ, මනෝ අයියා, සුමින්ද සිරිසේන, බෙරත්නා, සම්පත් ඒ ඔක්කොමලා ලොකු ලොකු අය. මං විතරයි ඔතන ටිකක් මට දැනෙන විදිහට මං ආධුනිකයි කියලා තමයි මං ඒවකට මං නාට්‍ය ගණනාවක් කළාට දැන් මේ මගේ සංදිස්ථානීය වෙන්නේ අන්දරේ. ඔව්. ඉතින් ඒ නිසා මම එතෙන්ට ආධුනිකයි. ඉතින් දැන් මං හැම වෙලෙම මේගොල්ලන්ව මම රීඩ් කරනවා හිතෙන්. මේ හැම කෙනෙක් ගැනම මේගොල්ලන්ගේ බොඩි කියන්නේ අංග චලන පවා මම රීඩ් කරනවා. මම හොඳට බලාගෙන ඉන්නවා.
සමහරවිට මන් දන්නෙත් නෑ ඒගොල්ලෝ ඇඩ් කරනකොට මං කට ඇරගෙන බලාගෙන අරගොල්ලෝ මට හිනා වෙනවා රත්නක් කළා මට හිනා වෙනවා මං කට ඇරම් බලන් ඉන්නවා කියලා. ඉතින් මට ඇත්තට මං එහෙම දැන් ඉන්න අය නම් අපි ඩෙල්නාටියකට ගියත් අපේ කොටස ගන්නකොට ඒගොල්ලෝ පලාතකවත් නෑ ඒගොල්ලෝ ෆෝන්ස් වල වෙන වෙන කතා බහේ ඉන්නවා. හැබැයි අපි ඉස්සර එහෙම නෑ. මට වඩා ජේස්ටික් අදටත් මට වඩා ජේස්ටික් රඟපානෝ නම් මං බලනවා එයා දිහා. බලලා මට ගන්න දෙයක් තියෙනවා නම් මට ඉගෙන ගන්න දෙයක් තියෙ මොකද ක්ලාස් නෑනේ දැන් හැමයි එකින් එකට ඉගෙන ගන්න දෙයක් තියෙනවා නම් මං ඒකෙන් ඉගෙන ගන්න. හැබැයි ඒවයි වටිනාකම බබා දැන් මං ඒවයි ප්‍රයෝජන ගන්න හොඳ තැනකට ආවේ අක්කා. දැන් ඔය මේ අපි ආරම්භයේ ඉඳලම කතා කරන්නේ ඉස්කෝලේ නවයේ ශ්‍රේණියේ ඉඳලා ගුරුතුමියක් අහම්බෙන් වගේ අහලා අත්වැල් ගානට යන්නේ ප්‍රධාන දේ කරන්නේ. ඊට පස්සේ නිල්මිණි අක්කාගේ හැරවුම් ලක්ෂයේ බවට පත් වෙන 1993 අන්දරේලා වේදිකා නාට්‍ය. ඒකත් මේ ලංකාව තුල ඉන්න වේදිකාව ගැන එවැගේම රංගනය ගැන කතා කරනකොට ඉහළින්ම ඉන්න දක්ෂ අපි අතර නැති වුණත් අපි එතුමන් ඉතාමත් ගෞරවයෙන් සිහිපත් කරන්න ඕනේ. ඒත් මනෝරත්නයන් ගැන කිව යුතුමයි. එතුමන්ගේ ගුරු හරුකම් ලැබගෙන කොහොම හරි මේ වෙනකොට වර්තමානයේ වෙනකොට රංගනය තුල විතරක් නෙවෙයි ඔබ විවිධ ක්ෂේත්‍රවල අති දක්ෂ භූමිකාවක් රංගනයේ රේන. හැබැයි හැමෝම හඳුනන්නේ මේ ප්‍රහසන කියලා. මම ඒකට ටිකක් අකමැති. කොහොම නමුත් අර හැමෝම දන්න නිසා අපි ඒ ආමන්ත්‍රණය කරලා ඒ විදිහටම ගත්තා. දැන් මේක ලේඩිස් ඔන්ලි වැඩසටහන තුල කිව්වා කියලා කවුරුත් අමනාප වෙන්නේ නැතුයි. හැබැයි ලංකාව තුල කලාව හෝ වේවා වෙනයම් හෝ ක්ෂේත්‍රයක් හෝ වේවා කාන්තාවකට හාන්සි වෙලා දෙයක් ගන්න ලේසි කියලා කතාවක් තියෙනවා. අක්ක මොකද හිතන්නේ මේ කතාව ගැන? මට උතෙන්ට එන්න ඉස්සෙල්ලා අර මම මගේ අතින් අත ඇරුණා. මම මග ඇරලා යන්න ගියා කියලා කිව්වනේ. එතන අපි සම්පූර්ණ කරේ නැහැ. ඉතින් ඒ මම රිහර්සල් දාලා යන්න හදනකොට මට ඇත්තටම බෑ. මොකද මේ නැරේෂන් කියන විතරයි මට ඒ ගමනය ගමන බිසවගේ ගමන මට හවුනේ නැහැ. ඔව් බිසවක් විදිහට එන්නේ නැහැ. එන්නේ නැහැ. ඊට පස්සේ දැන් මං හරි කනස්සල්ලෙන් ඉතින් මනෝ අයියා සමහර වෙලාවට පුරුදු කරලා දැන් මේක එයත් කරලා පෙන්නනවා මට එන්නේ නැහැ. එන්නේ නැහැ. දැන් මට හිතා ගන්න බෑ මම සාමාන්‍යයෙන් මගේ චරිත يعني මම නිල්මිණි කෝට්ටේ ගොඩ කියන චරිතය පරාද වෙන්න කැමති කෙනෙකුත් නෙමෙයි. ඇත්ත කියන්නේ බෑ ඒක. සාමාන්‍යයෙන් කෙනෙකුට යටත් වෙන්නත් කැමති නෑ. ඒක තමයි මගේ ස්වභාව. ඉතින් දැන් මම කල්පනා කරනවා මට දැන් බැදී හරි අවුල්. මං ජගත් අයියට කිව්වා මේ අයියේ මේ අනේ මං යනවානේ මට නම් බෑ බැනුම් අහන්න බෑ මං ආස නෑ මං බැන්නොත් එම් මට ඒක අමාරුයි දරා ගන්න. සමහර වෙලාවට මනෝය බනිනවා මොකද්ද මේ හැමදාම කියනවා මොකද්ද මේක කවදටද ආව ඔළුවට ගන්න ඇඟට ගන්න කිව්වේ. මොකද මේ ගමම් විලාසය කියන එක අත්‍යවශ්‍යයිනේ. ඉතින් මට ඒ විලාසය එන්නෙම නෑ. ඊට පස්සේ දැන් මං හරිම කනස්සල්ලෙන් ඉන්නකොට ජගත් අයියා මට හොඳ වචනයක් කිව්වා. නංගි ඔයා අයින් වෙන්න එපා. ඔයාට කවදා හරි දවසක මේක මේ මනෝරත්නගේ නාට්‍යක හිටියා කියන එක ඔයාට ජීවිතේට බලපාන්න පුළුවන්. කඩයිමක් වෙන්න පුළුවන්. එහිඳ ඔයා එන්න. ඔයාට දීලා තියෙන ප්‍රධාන චරිතයක්නේ. මේක අතෑරලා යන්න එපා. මම ඉතින් පොඩ්ඩක් ඒ කියපු වචනෙත් එක්ක පොඩ්ඩක් හිටියා. ඉඳලා අපිට දැන් ෂෝ එක පෙන්වන දවසට ඉස්සෙල්ලා දවසේ අපිට තියෙනවා මේ ලයිට් රිහර්සල් කියලා එකක් ඩ්‍රෙස් රිහර්සල්. කියන්නේ අපේ සියලුම වේදිකා ආභරණ වේදිකා භාණ්ඩත් එක්ක අපි හෙට ෂෝ එක පෙන්වනවා නම් අද අපි පෙරපුහුණුවක් කරමු. ඔන්න ඔතනදී මට ඇඳුම් ටික දාලා මට ආවන් එකක් තියෙනවා මගේ ආභරණ බලඳලා ඔටුන්න දාලා එමෙනකොට ඇත්තටම බබා මම එදා තමයි දැන් ඔන්න ඉතින් මගේ වෙලාව ආවා. දැන් මම අර ඒක නම් පුදුම දෙයක් කියන්නේ. දැන් මෙතුවත් දවසකට ආපු නැති චරිතෙට මම ඔටෝ අර අපි කියන ඔටෝ සැබෑම විසව බවට පත් වුණා. පාටම විසව වෙලා මගේ මූණ මෙහෙම ගානට ඉස්සිලා බොහොම ආඩම්බර විලාසයක් ඒක නිර්මාණය වෙලා. එතකොට මම දන්නෙම නෑ මම රජතුමාගේ පස්සෙන් යනවා දැන් විසවක් වගේ යනවා. ඉතින් මේ ඩයලොග් ටිකත් හරියට කියන වැඩේ ඉවරුණාට පස්සේ මනෝ අයියා කියන ඔය තියෙන්නේ ඕකනේ ඉල්ලුවේ වා මේ හන්දගෙන ඉඳලා අරේ මේ කියලා. අනේ මාව මෙහෙම බදාගෙන එයාගේ ආදරය සෙනෙහස මට පෙන්නුවා. ඇත්තටම ඒක තමයි මං අර ජගත් අයට ස්තුති කරන්න ඕනේ කියලා. ඊළඟ ප්‍රශ්නේ තමයි මං කිව්වේ දැන් ඔබ ඔය විසවගේ ගමන් විලාශය ගන්නත් හුඟක් මහන්සි වුණා. හැබැයි දැන් වර්තමානයේ වෙනකොට ඔය මහන්සිය හුඟක් තාරුණ්‍ය උදවිය ගන්න අකමැති. එක රයින් එක මොහොතින් හතු පිපෙනවා වගේ ජනප්‍රිය වෙන්න බලන්නේ.
එවැගේම තමයි චෝදනාවක් තියෙනවා කලාවතුල හෝ වේවා නිවේදන කලාවතුල මේ ක්ෂේත්‍රයන්හි කාන්තාවක් ඉහළට ආවොත් එහෙම ඔය ඉතින් ආවේ හාන්සි වෙලානේ කියලා කියනවා. ඒ කතාව ටිකක් බැරෑරුම් ටිකක් සැරයි. හැබැයි සමාජයේ තියෙන කතාවක්. මොකද්ද කියන්නේ අක්ක මේ කතාවට? ඒක ඇත්තරම මේ මම ඔකට මට අර්ථකථන කරන්න අමාරු. මොකද දැන් මේ මේ සමාජය හරිය අමුතු මගේ වචනින් කියනවා. ඒ කියන්නේ ලෝකේම ගැනද කතා කරන්නේ නැත්නම් සමස්ත එකද ලංකාව ගැන? ලෝකේ ලෝකේ තියෙන සමාජයක් කියන්නේ මම අදහස් කරන්නේ ලෝකේම තමයි ඉතින්. සමාජයක් කියලා කියන්නේ ඒකනේ. හැම දෙයක්ම මොනවද අපිට නැත්තේ? මොනවද අපිට තියෙන්නේ? එහෙමයි මම හැම වෙලේම අර මධ්‍යම ප්‍රතිපදාවේ තමයි මම ඉන්නේ. මං කල්පනා කරනවා වෙලාවකට එක්ක අපිට මේ සම්පත් වැඩි. තියෙන සම්පත් වැඩි. මොකද සමහර වෙලාවට රටේ පාලකයන්ගෙන් ඉඳලත් ගත්තත් මේ ඒ සම්පත් වලින් නෙවෙයි ප්‍රයෝජන ගන්න වෙන වෙන දේවල්. එතකොට එක්ක දැනුවත්භාවයක් නැහැ. එක්ක දැනුවත් වෙන්න කැමති නැහැ. ඉතින් දැන් මම පොඩි උදාහරණයක් දෙන්නම්. අශ්වයෙක් ගත්තොත් සි උපාසතෙක් දැන් ඌට තිබහවෙ. ඌට වතුර තිබහයි. හැබැයි ඌ අලසව හාන්සි වෙලා හරි බිම ලැගලා හිටියොත් ඌට වතුර තිබහට අපිට වතුර පොවන්න බෑනේ. බාල්දියක් ගෙනලා පොවන්න බෑනේ. හැබැයි ඌව එක්කගෙන යන්න පුළුවන්. මේ ගඟ පෙනි පෙනි ඌ හාන්සි වෙලා ඉන්න. ඌට වතුර කවුරු හරි ගෙනත් දෙන්න. එහෙම බෑනේ. ඌට ගෙනල්ලා දෙන්නත් පුළුවන් ගේමු. හැබැයි පොවන්න බෑ. මොකද යාම උත්සාහ කළා මේක බොන්න ඕනේ. ඒ වගේ දැන් අපිට අශ්‍රයව ගඟ ළඟට ගෙන යන්න පුළුවන්. හැබැයි එයා එයාගේ ශ්‍රමයෙන් එයාගේ දිව පාවිච්චි කළා මෙහෙම සතික් වතුර බොන විදිහ තීරණවනේ. ඉතින් එයා ඕනේ වතුර බොන්න. තේරෙනවා. ඒකෙන් අදහස් කරන්නේ අපේ හැම දෙයක්ම අපි මහන්සි වෙලා ගන්න ඕනේ. ඔය අනිත් කියපු මේ හාන්සි කියන වචනේ මම දන්නේ නැහැ. ඒකත් යම් කිසි එක්තරා විදියක මොකක් හරි මෙවලමක්ද දන්නේ නේද? ඔව්. ඈ? يعني එහෙම නැහැ. අපි පහුගිය කාලේ දැක්කේ මේ ලංකාවේ මේ වෛරල් වුණා YouTube වීඩියෝ එකක් මැනිකේ මගේ හිතේ කියන ගීතය. ඒකත් එක්ක යොහානි කියන ගායිකාව ලංකාවේ පුරාණමේ ලෝකේ පුරාම ගියා. ඒ වගේම තමයි ඇමරිකාවේ top 10 ලිස්ට් එකේ ඒ ගීතය තිබුණා. ඒත් එක්ක හුඟක් කතා කරන්න ගත්ත ලංකාව තුළ මේ ඇයිගේ ඇඳුම පිළිබඳව ඒ වගේම තමයි ඇයිගේ හැසිරීම රටාව පිළිබඳව හුඟක් ඍණාකල්ප තිබුණා. හැබැයි ඇය ඒකට ප්‍රතිචාර දක්වලා තිබුණේ නැහැ. නමුත් අපි දැක්ක අපේ ලංකාවේ බොහෝ පිරිසක් කියන්න ගත්තා මේ ඇඳුමක් ඇඳත් ඒක කොටයි කියලා තිබ්බා. සමහර කට්ටිය ඇයි ළමා සාරියක් ඇඳගෙන අපේ රට නියෝජනය කරන්න බැරි කියලා කතාවක් තිබුණා. ඉතින් මේ ඇත්තටම කලාව තුළ ඔන්නෝයි කියන දේවල් අපි අහනවා. දැන් නිල්මිණි අක්කා මෙතෙන්ට ආවොත් එහෙම කොට ඇඳුමක් ඇඳගෙන ආපු අපි දැකපු නිල්මිණි අක්කා නෙවෙයිනේ මේ කියලා කියනවා. නමුත් රංගනය කියලා කියන්නේ වෙනම ක්ෂේත්‍රයක්. ඇඳුම පිළිබඳවත් අපි උනන්දු විය යුතුයි අනිවාර්යෙන්ම. මෙහෙමයි දැන් මේ ඔය වෙලා තියෙන්නේ මේ වර්ෂා ඔය සංස්කෘතිය කියලා එකක් ලේබල් කරලා අපි ටැග් කරලා ගහ ගන්නවනේ අපිට. හැබැයි ওই සංස්කෘතියෙන් සංස්කෘතිය ඇතුලේ වැඩ කරන්නේ නැහැ. ඔය ලේබල් එක ගැහුවට ගොඩාක් අය ඉන්නේ ඒකෙ පිට. හැබැයි ඒ පිට තමන් පිට හිටියට ඕක තේරෙන්නේ නැහැ. වෙන කෙනෙක් පිට හිටියොත් ඕක හරියට විවචන කරනවා. ඕක ගැන හරියට කතා කරනවා. මට ඕකට මට තියෙන්නේ බොහොම නිහඬව ඉන්න එකම තමයි වෙන මොනා කියන්නද. හැබැයි මං එකක් කියන්න ඕනේ. අර යොහානි කියන ඒ දරුවා මං තාම සජීවීව හම්බ වෙලා නැහැ. හැබැයි ඇය ඉතාම දක්ෂයි. ඒකට හේතුව බලන්න ඇය සමහරු කියනවා අනුන්ගේ සින්දුවක් එහෙමත් කියනවා නේද? හැබැයි මම නම් මන් දන්නේ ඇය මොන විදියකට හරි يعني නරක නෙමෙයි මම කියන්නේ. ඇය ඇයගේ හඬ පාවිච්චි කරලා අනුන්ගේ ගීතයක් හෝ වේ වගේමකෝ ඒකෙන් එයා ජාත්‍යන්තරයට ගියා. දැන් අපේ අය ඒ ජාත්‍යන්තරයට ගිය එක ගැන අගය කරන්නේ නැහැ. හැබැයි එතන තියෙන පොඩි පොඩි අඩුපාඩු කඩතොළු තමයි හුවා දක්වන්න. ඒක හරි වැරදි. හැම වෙලේම මේ ලංකාවේ මන් දන්නේ සිංහලකමද කියන්න සිංහල මිනිස්සුන්ගේ හැටියක්ද කියන්න අඩුපාඩුමනේ දකින්නේ අඩුපාඩුමනේ හොයන්නේ.
කිසිම දෙයක වටිනාකමක් දෙන්න මේ හිත ඇතුළ මේ පිරිසිදු නැහැ. වැඩි ඕනේ නැහැ. අපි මේකප් එකක් දාගෙන මේ ඉන්න විදියට නෙමෙයි ටිකක් පිළිවෙලකට ඇඳුමක් ඇඳගෙන ගියොත් කීයෙන් කී දෙනාද මේ හොඳට හමු වෙන දකින්න දැන් අපි ඒව පුතා මේ දාන්නත් ගන්නවනේ මේ FB වල මුන් පොතට ඒවයින් එහෙම හොයාගන්න පුළුවන් මිනිස්සුගේ අදහස්. ඔයා කියන්නේ සමහර අයට පේන්නේ මේ හොඳට හොඳට මම මේ කියන දේ අත්දකින්නවත් ඔයත් හොඳේ මං හිතනවා මේ ප්‍රේක්ෂක ඔබ අපිට තියෙන මට මං පෞද්ගලිකව කියන්නේ මට තියෙන ආදරයට මම මෙන්න වැඳ මං හරි මාදරේ ඔයාලා හින්දා තමයි මං නිල්මිනී කෝට් එකට කියන නමින් ඉන්. හොඳේ ඉතින් ඒ හින්දා මං හැමදාම ඔයගලන්ට ආදරේ මම කියන්නේ ඇත්තම ඇත්තයි ගොඩාක් අය ඉන්නවා මේ පෙනිපෙනි නොදකින් අය. ඉතින් අපිව පෙනිලා නොදකින්නවා නම් මේ ලෝකේ මේ ලංකාවේ නැත්නම් මේ සංස්කෘතියේ තියෙන හොඳ නරක දකීද? ඔව් හොඳ ප්‍රශ්නයක්. කැලෙන්ඩරේ මාරු වුණාට දින ගණන් මාරු වුණාට අවුරුදු මාරු වුණාට ඔබේ ආකල්ප වෙනස් වෙලා නැත්තම් මොන දේවත් වෙනස් කරන්න බෑ. අපි සූදානම් ලේඩිස් ඔන්ලි කතාබහට තව විරාමයක් ගන්න. විරාමෙන් පස්සේ තවත් බොහොම ලස්සන සුන්දර දේ කතා කරන්න අපි සූදානම්. රැඳී සිටින්න. ජීවිතය සොයා යන්නේ, ජීවිතය දරා ගන්නේ, ජීවිතය ජයග්‍රහණය කරන්නේ ඇය. ලේඩිස් ඔන්ලි. අපි මේ කතාව හරිම සුන්දරයි, කිසිම කම්මැලිකමක් නැහැ. ඔබටත් ඒ වගේම තමයි. ඉගෙන ගන්නත් බොහෝ දේවල් තියෙනවා. මොකද යම් ක්ෂේත්‍රයක ඉහළටම එන්නට හිතන තරම් ලේසි නැහැ. අර රෝසමල් අතුරපු ලස්සන පාරක නෙවෙයි ඇවිල්ලා තියෙන්නේ. කටු කොහොළු ඒ වගේම තමයි විවිධාකාරයේ තාඩන පීඩන ඒ සියල්ල දරාගෙන ගමනක් එන්න පුළුවන් නම් ඇයි වගේ ඔබටත් ජයග්‍රහී ලීලාවෙන් ජීවිතය බලන්නට විඳින්නට හැකියාව ලැබෙනවා. එහෙම වෙන්න කියලා තමයි අපි මේ කතාබහත් ඔබට ගෙනෙන්නේ ලේඩිස් ඔන්ලි. අද ඒ සඳහා අපි ආරාධනා කරේ ප්‍රහසන රංගනයේ දක්ෂ කලා ශිල්පිනියක් වන නිල්මිනී කෝට්ටේගොඩ රංගන ශිල්පිනියට. අක්කේ මේ දේශපාලනයට එන්න කැමතිද? කැමතිද කියලා විතරයි මං අහන්නේ. ඊළඟ ප්‍රශ්න මං අහනවා ඊට පස්සේ. කිව්වොත් එහෙම ඔබට පුළුවන්, ඔබ ඉතාමත්ම දක්ෂයි. ලංකාවේ හැමෝටම හිනස්සන්න බෑනේ. ඒ හිනස්සන්න ඒකත් කලාවක්. ඒක ප්‍රගුණ කරන්න ඕනේ. ඒ ප්‍රගුණ කිරීම තුළ තමයි ඔබට පුළුවන් සුවහසක් රසික ප්‍රජාව මේ විදිහට රස ගන්වන්නට. දැන් ඔබ දක්ෂයි. ඒ අතින් ආයේ කතාවක් නැහැ. හරි. ඒ නිසා මේ ඔබට ආරාධනාවක් ලැබෙනවා දේශපාලනයට එන්න කියලා. ආරාධනාව බාර ගන්නවද? දැන් ප්‍රහසනය මට බාර ගන්න පුළුවන්. මොකද මේ රටේ අපේ මිනිස්සු කැමති, මොකද ගොඩාක් අය ඉන්නේ දුකින් කරදරෙන් ආර්ථික ප්‍රශ්නවලින් පීඩාවලින් එක්කෝ පවුල් අතර තියෙන කෂ්ටනවලින් හෙම්බත් වෙලා. ඒක මම හොඳටම දන්නවා. මොකද මට සමහර අය කියන මැසිවිලි වලින් මා අපිව ප්‍රබෝධමත් වෙන්න කියන වචනවලින් සමහර මිනිස්සු ඇත්තට මගේ දයාබර රසික රසිකාවියෝ, මගේ නෑදෑයෝ, මගේ හිතවත්තු, මට සෙනෙහ දක්වන හැම කෙනාම කියන්නේ අනේ ඔයා ටීවී එකේ එනවනම් ඔය කට. දැන් මේ දවස්වල මගේ ගුවන් විදුලියේ වෙනත් නාලිකාවක යනවා මේ මගේ කටහඬ, කියන්නේ වොයිස් කරනවා මම ගුවන් විදුලියේ නාට්‍යයක. ඉතින් ඒ කටහඬේ දැන් කොතනකවත් නමක් සඳහන් වෙන්නේ නැහෙනේ. නමුත් මගේ කටහඬින් අඳුරනවා ගොඩක් අය. අනේ අපි ඔයාගේ අහවල් කතාව අහනවා, අහවල් පින්නාටි බලනවා. අනේ ඔයා ඉන්නවනම් අපි ඇත්තටම මේ මොන වැඩේ තිබ්බත් ඇවිල්ලා ටීවී එක ළඟ වාඩි වෙනවා. නැත්තම් මොන වැඩේ තිබ්බත් රේඩියෝ එක අහනවා. එතකොට බබා ඉච්චර දෙයකට මගේ මාව මම ගැන විතරක් කතා කරන්නේ. මාව ඒ තරම් ඒගොල්ලන්ගේ හදවතේ තියාගන්න මං ලොකු දෙයක් කරලා කියලා තමයි මට හිතෙන්නේ. හරි, දැන් ඔයා කිව්වා වගේ. හැබැයි දැන් මට ලංකාවේ පුළුවන්, ලංකාවේ නෙමෙයි පිටරටවල පවා මගේ ගොඩාක් අය මාව දන්න, ගොඩක් මගේ රසික රසිකාවේ ප්‍රේක්ෂකයෝ මට ගොඩක් ආදරය කරනවා, කතා කරනවා, මේ ෆිල්ම් ගැන, ටෙලිනාටි ගැන කියනවා. ඒ ආදරේ මං හිතන්නේ මම මැරෙනකම්ම තියෙයි. හැබැයි ඔබ කිව්වා වගේ දේශපාලනය මම මේ රටේ නම් කරන්න කැමති නෑ. ඒ කියන්නේ වෙන රටක කැමති? දේශපාලනේ වෙන රටවල යන විදිය හොඳයි. ඒකයි. හොඳ කතාවක් මේ නිල්මිනියක්. මොකද අපි දන්නවා ලංකාවේ විවිධ ක්ෂේත්‍රයන්වල විතරක් නෙමෙයි ලෝකේ පුරාම ග්‍රිනිච් පොතට යනවනේ, ග්‍රිනිච් වාර්තා තියෙනවනේ. ග්‍රිනිච්
ග්‍රීනස් වාර්තා තියෙනවා. ඒකට ලංකාවේ ග්‍රීනස් වාර්තාවක් තියෙනවා දේශපාලනේ. දන්නවද අක්කමකද්ද කියලා? අපොයි ඇති. හරිද? මට හිතනවා වර්ෂා අපේ කතාව කෙටි වෙනවා නම් හොඳයි. දේශපාලනේ. ඒ කියන්නේ දේශපාලනේ කියන්නේ මේක කියන්න ඕනේ. දේශපාලනේ කියන්නේ තාම හොඳ මාතෘකාවක්. තාම ගොඩාක් හොඳ දේවල් කරන්න පුළුවන් හොඳ මාතෘකාවක් තමයි. මාතෘකාවකට විතර නෙවෙයි සීමාවෙන් උනේ අපේ වැඩ වලින් පෙන්වන්න ඕනේ. අපි පත් කරන නායකින්ගෙන් වෙන්න ඕන සේවාවල් වෙන්නේ නැහැ. මම බය නැතුව කියනවා. දේශපාලනය කියන්න ඕනේ අවංගකමයි මේ ඉදිරිපත් වීමයි බොහොම මිනිස්සු වෙනුවෙන් ඉන්න අයට තමයි දේශපාලනය කෙරෙන්න ඕනේ තියෙන්න ඕනේ. නමුත් අපේ රටේ අවාසනාවකට ඉන්නෙම හොරු මංකොල්ලකාරු ඈ මේ බලපුරුවන්කාරකම් පෙන්වන අය. මොකද්ද මේ මේකද දේශපාලනය කියන්නේ? මේක නෙමේ දේශපාලනය. ඒ හින්දා මං බොහෝම ආදරෙන් ඉල්ලා සිටිනවා දේශපාලනි මාතෘකාව අපි කතා නොකර ඕන දෙයක් කතා කරමු. ඒ ඕන දෙය ඇතුළත දැන් මේ කලාව තුළ කාලය කළමනාකරණය කරගන්න ඕනේ. දැන් ඊයේ දවසේ තමයි මම කිව්වේ අද වැඩසටහනක් තියෙනවා මෙහෙමයි කියලා. ඊට පස්සේ පොඩ්ඩක් ඉන්න වර්ෂ මම බලන්නම් මගේ ඩයරිය බලලා මම කියන්නම් කියලා කිව්වා. ඔව් හරි හරි පුළුවන් මට වැඩක් නැහැ මෙහෙමයි කියලා කිව්වා. හැබැයි මේ වැඩේ අවසන්ලා තව වැඩකට යන්න තියෙනවා. ඊට පස්සේ ආයෙ රැටක් තියෙනවා. ඔව් රැටක් තියෙනවා. මේ සියලු කළමනාකරණයන් තුළ කාන්තාව කිව්වහම අක්කේ ආර්ථිකයත් සකසුරුවම්කම කළමනාකරණය කරන්න ඇය ඉතාමත්ම දක්ෂයි. මොකද අපි දන්නවා එදා ඉතිහාසය අපි බැලුවොත් එහෙම තාත්තා ගෙදර ඉන්න තාත්තා තමයි මුදල් හම්බ කරලා අම්මට ගෙනල්ලා දෙන්නේ මෙන්න මේ ටික මාසෙට කළමනාකරණය කරලා සකසුරුවම් කරලා කොහොම හරි රෝල ගහගෙන යන්න කියලා. ඔබත් හොඳ කළමනාකරණයක් ගෙදර. මම ඇත්ත ඔබ කියන එකට මම එකගයි. හැබැයි මම ඒකට මුලින්ම ස්තුතිවන්ත වෙන්නේ මගේ මහත්තයාට. ඒකට හේතුවක් තියෙනවා. මොකද ඔහු තමයි මට කළමනාකරණය ඉගෙනුවේ. ඒ මොකද මට ඇත්තටම මං මට තේරුමක් තිබුණේ නැහැ. ඒ අපේ කුමාර මගේ මහත්තයාට මං ගෙදරට කියන්නේ කුමාර කියලා. කුමාර සමහර ඒ මුල්ම කාලේ එයා පොඩි පඩියකට තමයි වැඩට ඇවිල්ලා තියෙන්නේ. එතකොට එයාගේ හොඳ පුරුද්දක් තිබුණා මේ එතකොට කැටයක් අරන් නැහැ. කැට කියන ඒවා සල්ලි දීලා අරගෙන නැහැ. ඔය ටින් එක අර මැද කපලා එහෙම නැත්නම් ඔය මොන හරි කෑන් එකක් අර මොන හරි බොන අපිම හදාගත්ත කෑන් එකකට 5 කාසි 10 කාසි අර ඒ වගේ එකතු කරලා එක සැරයක් තිබුණා රුපියල් ලොකු ගාණක් අනේ. රුපියල් 10,000කට වැඩි එහා පැත්තෙන් තිබුණා. ඒ කාලේ 10,000ක් කියන්නේ ලොකු ගාණක්. ඉතින් එහෙම එකතු කරලා මම අපිට තේරුමක් නැහැ. මම කරන්නේ අර කැටෙන් අරගෙන මේ කඩලකාරය යනකොට මං අර වැට යනක ඉඳලා කඩල කන්නේ ඒකෙන් අර. ඒ වගේ ගොන් වැඩ කරා මං. හැබැයි පහු කාලීනව ටික අපි වයසත් එක්ක මුහුරා යනකොට මට තේරුණා මේ එහෙම නෙමෙයි වෙන්න ඕනේ. මෙහෙමයි කියලා අපි දැන් ඇත්තටම මේ හොඳට සතුටු වෙනවා කනවා බොනවා යන්න ඕන තැන්වල යනවා යුතුකම් කරනවා හැම දෙයක්ම කරනවා. හැබැයි ඉතුරු පහදු කරනවා. මම මේක කියන්න මොනේ වර්ෂා අපි අපේ මේ සමාජයේ මේ කලා ජීවිතය ගත කරන සමහර ඇතැම් මිනිසුන්ගේ තියෙනවා මම ඒකට එක පැත්තකින් ඩොස් කියනවා එක පැත්තකින් හරි කලකිරීමක් තියෙනවා. අපි කලාකාරයෝ විදිහට ලෝකෙට පිළිගත්තේ අපේ ප්‍රේක්ෂකයෝ තමයි. අපිව ඔබ අපිව පිළිගත්ත නිසානේ අපි කලාකාරයෝ කියලා හඳුන්වන්නේ. හැබැයි ඔබ පලි නෑනේ අපේ බැරිකම් වලට නේ. දැන් අපිට නැති බැරි වෙනකොට අනේ මෙහෙම අපිට ආධාර කරන්න කියලා බෝඩ් එකක් ගහගෙන එතන වාඩි වෙලා එහෙම ආධාර ඉල්ලගෙන නැත්තම් අරයට මෙයාට අනේ මං ඒකට නම් හරිම ඒකයි මං කිව්වේ මට කලකිරෙනවා. මම මගේ ළමයින්ට කියලා තියෙන මම දන්නේ නැහැ මගේ අනාගත අද මොනවා රැයට වෙයිද මන් මේ යනකොට මට වාහනේත් එක මොනවාවි මන් දන්නේ නැහැ. හැබැයි මම මගේ ළමයින්ව මගේ මහත්තයව මන් දැනුවත් කරලා තියෙන ලොකුකම නෙමෙයි මේ ලොකුකමක් නෙමෙයි අනේ සමාවෙන්න ලොකුකමක් නෙමෙයි මේ කියන්නේ. අපි හැම වෙලෙම ජීවත් වෙන්න උත්සාහ ගන්න ඕනේ බබා. අනිත් අයට කරදර යන්න ඕනේ නැති. දැන් අරයා කරයි මෙයා අපිට දෙයි මෙයාගෙන් ගන්න ඕනේ ඒ වගේ ජරා පහත් සිතුවිලි වල හිටියොත් කවදාවත් මේ රටවත් ගොඩ යන්නේ නැහැ.
අරයා කරන කයි ඉන්නව අරාමාත්‍යංශේ කරන කයි ඉන්නව මේ දේ දෙපාර්තමේන්තුව කරන කයි ඉන්නව මොනවද මේ වැඩ රටක් විදිහට කෝ අපිට මේ මේ ගොඩ යෑමක් නැත්තම් පවුලක් විදිහට ගත්තොත් අම්මා කරයි තාත්තා කරයි අරයා කරයි මෙයා කරයි කීකේ හිටියොත් කවදාවත් ඒ පවුල ගොඩ යන්නේ නැහැ ඒකයි මං හැම වෙලෙම කියන්නේ අපිට අපිට අයිති කොටසක් තියෙනවා යුතුයකමක් තියෙනවා වගකීමක් තියෙනවා මං අපි සමාජයේ පුරවැසිය හැටියට ලාංකිකයෝ හැටියට මේ දෙමව්පියෝ හැටියට දරුවෝ හැටියට අපිට තියෙනවා වගකීම් කියලා කොටසක් තමන් මොන ආගමක වුණත් ඒ වගකීම් වලින් බැහැර වෙන්න බෑ අන්න ඒකෙන් කරුණා කළා මොන දේ කරන්න තමන්ගේ හිතට අවංකව වැඩ කරන්න ඒක තමයි මං ඉල්ලන එකම දේ තමන් හිතට අවංක වෙන්න. එතකොට ඔය කාගවත් දේවල් හොරටම් කරන්න හිතෙන්නෙත් නැහැ. අනුන්ගේ දේවල් කඩාවඩා ගන්න හිතෙන්නෙත් නැහැ. අනුන්ට ඊර්ෂ්‍යා කරන්න හිතෙන්නෙත් නැහැ. නේ? අනිවාර්යයෙන්ම පොදුවේ සමස්තයක් විදිහට වගකීම කියන එක කාන්තාවක් සතුව පමණක් නෙවෙයි. නෙමෙයි නෙමෙයි. නෙවෙයි. සමාජයේ කාන්තා හෝ වේවා පිරිමි පාර්ශවයේ හෝ වේවා හැමෝටම තියෙන යම් යම් කාර්යයක්. දරුවන් පවා අපි ගෙදරින්නේ බබා මේ හැම දෙයක්ම පටන් ගන්න. දැන් ගෙදර පිරිසිදුකම කියන එක දැන් ඇත්තම කියනවා නම් අපේ ගෙදර මේ මහා ලොකු ගෙයක් නෙමෙයි මට තියෙන්නේ. හැබැයි අපේ ගෙදර මගේ තියරිය තමයි වතුර එල්ලලා තියෙන වීදුරුව වාජනි මගේ කාරගෙන වතුර අරන් බොනවා නම් මගේ දහම තමයි ඒක ආපහු එල්ලන්න ඕනේ නවලා මේ හොදලා දැන් මම දැකලා තියෙනවා සහ මේ මම දන්නවා සමහර අය කරන්නේ මේ වතුර ටික විව්වා හරි වතුරනේ ඒතුව ටික එහෙම කෝප් එල්ලන ඒක හරි කැතයි ඒව හරිම කැතයි ඒ හිඳ කරුණා කළා ඔය බෙදරින් පටන් ගන්න පිරිසිදු කමේ ඉඳලා ඉහළට යනකම් හැම දෙයක්ම අපි ගොඩාක් පරිස්සම් වෙන්න ඕනේ ගොඩාක් ඉගෙන ගන්න ඕනේ එතකොට අපි අඩුපාඩු අපිට හදා ගන්න පුළුවන් ඔව් අනිවාර්යයෙන්ම දැන් ඔය මේ කුමාරගේ රේණුගේ ආදර කතාවෙත් හරි ලස්සන තැන් තියෙනවා ඒව අමතක කරලා යන්න බෑ මේ ලේඩිස් ඔන්ලි කතා බහේ මේ අර මේ උදේට දකිනවා එක්කෙනෙක්ගේ උඩු රැවුල තියෙනවා නවල්ද නෑ 163 බස් එකේ තමයි මේ සිද්ධිය සිද්ධ වෙන්නේ ඉතින් ඔයව දැනගෙනනේ ඔක්කොම ගොයි කියන්නේ ඉතින් මම දැනගත්තට දන්නේ නැති අපේ මේ රසිකස්කවෙක ඉතියාවගේ ඔයි කියන්නේ මොකද ඇත්තටම මේ කතාව ඒකත් මාර කතාවක් කියන්නේ අපේ කුමාර මරු කතාවක් ඒ ඇත්තටම ඉතින් ටිකක් ওই මල්ලිලත් එක සෙට් වෙන වෙලාවල් තියෙනවනේ ටිකක් ඉතින් ඔය ඒගොල්ලෝ ඉතින් සෙට් වෙන වෙලාවට අපේ කුමාර කියනවා මචං මල්ලි මේ දැන් මට කේති යන වෙලාවල් තියෙනවනේ ඒ වෙලාවට මම මේ දැන් නිකන් ඉන්න වෙලාවට කුමාර මම එයා කියනවා දැන් නිකන් මම හොඳින් ඉන්න වෙලාවට කුමාර. හැබැයි ඉතින් ගෙදර අඩුපාඩුවක් වෙලා අරක ගිනාවේ නැහැ මේක ගිනාවේ නැතුණාම මාර. 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 කූ කෑල්ල කැපිලා මාර වෙලා. මාර වෙනවා. ඉතින් මේ අර තව කෑල්ලක් එකතු කරලා මාර යකා ඒ වගේව දාගන්නවා ඉතින්. මේ ප්‍රශ්නේ තවතක උනාවට. 163 බස් එකේ. 163 බස් එකේ. ඒකට ඉස්සර මම ළමා නිවාසෙක උගන්වන්න ගියා. මම පිටකෝට්ටේ වතිර ළමා නිවාසෙ කියලා. ඒකෙදි අපේ මහත්තයාගේ බස් එකේ මහත්තයාගේ නෙමෙයි එයා CTB එතකොට ඩ්‍රයිවර් කෙනෙක් විදියට තමයි එයාගේ රැකියාව තිබුණේ රියදුරු මහත්තෙක් විදියට. ඉතින් දැන් මමයි මගේ යාළු අරමණිත් එක්ක මම හැමදාම බස් එකේ යන්න කොහොවලින් නැගලා පිටකෝට්ටේ හන්දින් බයිනෝ. දැන් මුල් කාලේ ඉතින් දැන් බස් එක නගිනවා ඒ කාලේ හැටියට අපේ කුමාරය ඉතින් කොල්ලනේ ඉතින් මට වඩා අවුරුදු 8ක් වැඩි මං රේණු කෙල්ලනේ ඉතින් ඔව් මම කෙල්ල ඉතින් එයාත් එක්ක බලනකොට මං ලදරුවා වගේ දැන් ඒ කාලේ ඇයි අවුරුදු 8ක් වැඩි මං කුමාරය ඉතින් එයා දැන් මේ බස් එකේ නැක් උදේම නැක්කම ඉතින් බලනවා මැද කණ්ණාඩියෙන් තමයි බලන්නේ ගොඩාක් බලනවා ඉතින් ඔහොම දැන් ඕක පුරුද්දක් වුණානේ යන්නේ මේ අතර දැන් අපි නෝටිස් කරන්න ගත්තා මේ දැන් ප්‍රවුල තියෙන කෙනෙක් එනවා ඇකොණ්ඩේ මෙහෙම පැත්තට පීරලා ඉරි ෂර්ට් එක ඇඳලා එනවා දැන් අපි හවසට යනවනේ හවසට යනකොට මේ ආය එනවා එක්කෙනෙක් වෙන ඉරි ෂර්ට් එකක් ඇඳගෙන හැබැයි යාගේ රැවුල නැහැ අර පොයින්ට් එක නැහැ
ඒකෙන් දෙන්නම එක වගේ එතකොට ඕ ඒක වගේ අයියත් මෙහෙම තමයි පැත්තටමයි පීරලා තිබුණ පොන්නේ වෙනසකට තියෙන එකම වගේ ඒගොල්ලෝ පවුලේ ඇත්තටම මගේ මහත්තයගේ පවුලේ 13 දෙනා ඕ 14ක් ඉඳලා තිනවා මේ කෙනෙක් ඉපදෙනකොටම නැති වෙලා අයියා අයියා කෙනෙක් ඒ හින්දා 13යි ඉතින් ඔය අයියලා කොහොමද එක වගේ ටික දැන් මේ අයියායි මෙයයි තමයි දැන් පහු කාලීනව දැන් ඉතින් මම් බල්ලෝ දැන් අපිට නෝට් වෙන්න ටික දවසක් ගියා අපි හිතන්නේ මේ එකම එක්කෙනා තමයි මේ හවසට එන්නේ ඇයි හවසට එන එක්කෙනා කන්නඩියෙන්වත් බලන්නේ එයා වටපිට බලන්නෙත් නෑ ඉතින් අපි කල්පනා කරනවා මං ඒත් කියන මොකද්ද බන් රමණී අර මේ මිනිහා උදේට hina වෙනවා හවසට hina වෙන්නේ මල විකාර මොකෙද්ද බන් මේකේ කිය මම බැන බැන ඊට පස්සේ ඔහොම ඔහොම දැන් ආයියා ස්ටර්න් එක මාරු වෙනවන උදේට යනකොට අපේ දිහාවත් බලන්නේ දැන් ඌක දන්නේ නෑ නේ මොකද්ද කියලා ඊට පස්සේ ටික ටික මේ වෙනකොට මේ දවසක් රමණී කෝ අපි යමු මේ පස්සේක කෙලවරටම යනවනේ බත්තර මුල්ලටම අපි යමු කියලා ගියා අනේ මං කවදාවත් එහෙම ගිහිල්ලා නැහැ අපේ තාත්තා එහෙම දැනගත්තොත් කායි කියන බය මට තිබුණා. ඉතින් ඒත් අපි ටග්ගල ගිහිල්ලෙමු කියලා ගියා බස් එක කෙලව. දැන් ගියේ අපි කුමාරගේ බස් එකේ. කුමාරය එළවන මේ බස් එකේ. මේ ඩ්‍රයිව් කරන බස් එකේ. ඊට පස්සේ ගිහිල්ලා ඔන්න දැන් එයා ඉතින් හරි කැමැත්තෙන් මගේ නම් අහලා ඉතින් ගොඩක් කතා කර කර ඉඳලා ඊට පස්සේ තමයි රමණී කිව්වේ මේ ඔයා මේ හවසට යනකොට මොකද අනේ ඔයා කතා කරන්නේ නැත්තේ මේ කියලා. मगे दुआदाय යාගේ විවාහ කටයුත්තක් වෙනකන් තමයි මම බලාගෙන ඉන්නේ දැන් මේ මිත්තණියක් වෙන්නත් මිත්තණිය වෙන එක තව අනාගතේදී ඒගොල්ලෝ මට මේ දරුවෙක් ගෙනත් දුන්නොත් මං හරි සතුටෙන් බාර ගන්නවා ඔව් කොහොම හරි දැන් මේ විවිධාකාරයේ භූමිකා රඟපානවන්නේ දියණියක් විදිහට හැබැයි ආච්චි නොවුනට සැබෑ ජීවිතේ මං ආච්චිගේ චරිත හරි ආසාවෙන් කරනවා ඔව් ඒ සියලු භූමිකා තුල දැන් අපි ලංකාවේ සමාජය තුලක්ේ හුඟක් වෙලාවට කියනවා කාන්තාවට වැඩ වැඩි මවක් විදිහට රාජකාරී කරන්න ඕනේ අම්මා තාත්තා බලා ගන්න ඕනේ සැමියාගේ වැඩ කටයුතු කරන්න ඕනේ දරුවන්ගේ වැඩ කටයුතු කරන්න ඕනේ මේ සියල්ල තුල වර්තමාන වෙනකොට කාලේ කලමනාකරණය කරගෙන කාන්තාවට හරිම අපහසුයි කියලා තමයි කියන්නේ හැබැයි ඔබ අපහසුයි කියලා නේ ඒ සියල්ල ජයග්‍රහණය කරලා දෙන කොහොමද මේ කලමනාකරණය කරගත්තේ කාලේ මෙහෙමයි බබා දැන් ඔය කලමනාකරණය කියන එකේදී අපිට තියෙනවා සමහර තැන් ලෙහෙසිද ඒ කියන්නේ දැන් ඔබ කිව්වා වගේම සමහර කාන්තාවෝ ඉන්නවා අම්මා තාත්තා ගැන බලන්න ඕනේ ළමයින් ගැන බලන්න ඕනේ මහත්තයා ගැන බලන්න ඕනේ එතකොට රෙදි පෙරෙදි හොදන්න ඕනේ යන්න ඕනේ ඔෆිස් යන්න ඕනේ ආපහු එන්න ඕනේ ඔෆිස් එකේ වෙන්න ඇත්තටම සමහර කාන්තාවෝ ඉන්නවා ඒගොල්ලෝ නම් ඉතාලම දක්ෂයි කියලා මම හිතනවා හැබැයි එතෙන්ට මට කිට්ටු වෙන්න බෑ මොකද මට ඔය කියන ගොඩක් ප්‍රභේද අඩුයි දැන් මගේ අම්මා තාත්තා නැහැ ඒ කාලින් කාලෙට මට එක එක ඒවා අඩු වුණා. ඉතින් දැන් මගේ දුව බැඳලා මට එයා ගැනත් ඒ තරම් ලොකුට බලන්න නැහැ. ඉතින් මගේ පුතා ගැන බලන්නම දෙයක් නැහැ. මට උයලා තියලා එයා ගැන ඉතින් මම බලන්න නොබලනවා නෙමෙයි. එයාගේ එයත් එක්ක ගැවසෙන ටිකත් මට ඒක නිදහස්නේ. දැන් අද මට උයලා ඉන්න බැරි වුණා. ඉතින් මං කිව්වා පුතාට පුතේ මට උයන්න කාලය. ඇයි මං ඉගිරේ අර වැඩකට ගිහිල්ලා එනකොට රෑ දෙකම අරත් පහ. මට පොඩ්ඩක් නිින්ද ගියා. ඔබ කතා කරනකොටත් මං මේ වෙලාවේ ලැහැස්ති වෙනවා. ඇඳුම් අයන් කරනවා. ඒ නිසා මං අට මට අද උයන්න බැරුණා. දැන් මේකත් ඉවරල වෙන වැඩකට යන්න තියෙන නිසා උයලා වැඩකුත් නැහැ. ගෙදර නැහැනේ කවුරුවත්. පුතා ගෝ අම්මේ අද මේ මං රෑ වෙනවා එනකොට. ඉතින් ඒ හින්දා උයන්න වැඩක් නැති හින්දා මං අද උයන එක අයින් කරා. ඒකත් එක්තරා විදිහකින් කලමනාකරණයක්. ඒකනේ. ඉතින් ඒ කලමනාකරණය කියන එක හරි. ඔයා කියන එක හරි. හැබැයි මං කියන්නේ සමහර කාන්තාවන්ගේ ඒ පද්ධතියට අපිට කිට්ටු වෙන්න බෑ. සමහර අය ඔය ටික ඔක්කොම කරන්න බෑ බබා. පෞල් ජීවිතය රැක ගන්නත් ඕනේ, දරුවෝ ගැන බලන්නත් ඕනේ. දරුවෝ එකා නෙමෙයිනේ, දෙක තුන හතරක් පහක් වෙන්නත් පුළුවන්.
ඉතින් මට මට අත්දැකීම් තියෙනවා මගේ නෑනලා නෑනා එහෙම නෑනලා ඉන්නවා දරුවෝ 3 දෙනෙක් ඉන්නවා ගෑනු ළමයි. ඉතින් මේගොල්ලෝ බයන බලන්න ඕනේ ස්කූල් අධ්‍යාපන පැත්ත බලන්න ඕනේ අරව හොයන්න ඕනේ සල්ලි හොයන්න ඕනේ අධ්‍යාපනයට වුමනා කරන දේවල් හොයන්න උච්චරණ හැබැයි ඒ අතින් මං හිතනවා මං හරි වාසනාවන්තයි. මට ගොඩාක් ඔය ඔය ඔහොම නොසැලීම තමයි අපි කාන්තාව පිළිබඳ විවිධාකාරයේ අර්ථකථන දෙනවනේ මෙහෙමයි මෙහෙමයි කියලා. හැබැයි ඔයාට හිතෙන්නේ නැද්ද කාන්තාව ඔය සියලුම දේ දරාගෙන හිටියත් කාන්තාවට ලැබෙන තැන මදි කියලා. හරියට හරි හොඳ ප්‍රශ්නයක්. ලංකාව තුළ කාන්තාවට ලැබෙන තැන මදි. මොකද දැන් අපි බැලුවොත් එහෙම විවිධ ක්ෂේත්‍රයන් වල ඉහළම පුටුවේ හිටියොත් කාන්තාව ඒකට කොයිතරම් මදිකමක් වගේ මදිකමක් වගේ තියෙනවා. ලංකාවේ මේ ලංකාවේ පවතින තත්ත්වය තමයි එහෙම තියෙන්නේ. අනිවාර්යයෙන්ම ඒ කතාව අපි කතා කළ යුතුමයි. ඊට කලින් අපේ ලේඩිස් ඔන්ලි කතාබහ නිමා කරන්න දැන් කාලේ එළඹිලා තියෙන්නේ. හැබැයි ඊට කලින් අනාගතයේ වැඩ කටයුතු බොහොමයක් මේ වෙනකොට සැලසුම් කරලා තියෙනවා. මේ විදේශගත වෙන්නත් බලාපොරොත්තුවක් තියෙනවා කිව්වා. අපි ඒ ගැනත් මතක් කරමු. බොහොම ස්තුතියි මට අවස්ථාව දෙනවට. දැන් අපි විදේශයට යන්න විදේශ කියන්නේ මේ රටවල් කිහිපයකට යන්න මේ දවස්වල අපි කතා වෙලා දැන් අපේ අපි නෙමෙයි ඕගනයිස් කරන්නේ ඒ පැතිවලින් ජර්මනිය ඉතාලිය ඔස්ට්‍රියා ස්විස් ඔය වගේ රටවල් කිහිපයක් ෆ්‍රාන්ස් ඔය වගේ රටවල් කිහිපකට යන්න අවස්ථාව උදා කරගන්න කරගනිමින් පවතිනවා. හැබැයි යන වකවානුව තාම නැහැ. මේ කාල වකවානුව මේ අහවල් දිනේට යනවා කියලා නැහැ. හැබැයි කොහොමත් අපි අවුරුදු අප්‍රේල් මාසේ විතර වෙනකොට නැහැ යන්න තමයි බලාපොරොත්තු. ඊට අමතරව ඒ ඒ යන්නෙත් අපේ මේ හාස්‍ය කියන්නේ කොමඩි ෂෝ එකක් එක්කම අපි ගීත අපේ ආටිස්ලා හතර දෙනෙක් එක්ක අපි කරන්නේ. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඒකත් සාර්ථකව නිම කරලා අපහු ලංකාවට එන්න. මොකද මේ අපිට මෙහි වගකීම් බැඳීම් තියෙනවානේ. අපි දරුවෝ ඉන්නෝ ප්‍රේක්ෂක ඔබ ඉන්නෝ මම කොහොමද දාලා යන්නේ. ඉතින් මේ සමහර වෙලාවට නම් ඇත්තම කියනවා නම් බබා මට මේ රට දාලා යන්නම හිතෙනවා. යන්න එපයි උනාට. යන්නම හිතෙනවා සමහර වෙලාවට මේ වෙන දේවල් මේ මට නිවුස් මම නිවුස් බලන්නෙම නෑ දැන්. නිවුස් එකක බලන්න බෑනේ. අහන්න බෑනේ. ඔක්කොම තියෙන්නේ මහා අමුතු දේවල්. ඉතින් අමුතු කියන වචනේ තියෙන්නේ මේ මේ ගොඩක් දේවල් තියෙනවා ඒක නෙගටිව් දේවල්ම තමයි තියෙන්නේ අපිට බලන්න. අන්තර්ගත වෙලා තියෙනවා. ඒ හින්දා මම අමුතු කියන වචනේ පාවිච්චි කරන්නේ. සහ කලකිරීමක් තියෙනවා. ලංකාව හොඳයි මට තේරෙන විදිහට නම් මේ ඇවිල්ලා අපි අපි පිට රටකට එනවා වගේ අපේ ලංකාවට එන්න ඕනේ අපි එහෙම. ඔව්. කෙටි ප්‍රශ්නයක් මම අහනවා මට තනි උත්තරයක් අවශ්‍යයි. ලංකාවේ කලා ක්ෂේත්‍රයේ තුල කාන්තාවකට සුරක්ෂිතද? කලා ක්ෂේත්‍රය විතරක් නෙමෙයි ඕනම ක්ෂේත්‍රයක් ගත්තොත් කාන්තාවට පොඩ්ඩක් තියෙනවා තමයි මේ යන්න එන්න අපහසුකම්. මොකද මම එහෙම කියන්නේ දැන් මමත් කාන්තාවක් නේ. මම ලදරියක් වෙලා හිටපු කාලේ ඉඳලා මම මේ ශේෂ්ත්‍රයට ආව ගියේ කෙනෙක්. මේ යන එන කෙනෙක්. එතකොට අපි ඒ තැන්වලදී අපි සමහර ආරක්ෂා බැරියර්ස් අපි දාගන්න. එක්කෝ අම්මා තාත්තා විදියට නැත්නම් කසාද බඳින්න ඉන්න පෙම්වතා හෝ ඒ එහෙම නැත්නම් ස්වාමියා විදියට. හැබැයි අපි යම් කිසි ස්ථාවරයකට ආවට පස්සේ අපි විහිින්ම දාගන්නවා බැරියර් එක. තේරෙනව නේ මං කියන්නේ? එතකොට එතනදී අනිත් අය ආරක්ෂා කරලා දෙන එක ගැන අපි හිතන්න ඕනේ නැහැ. සහ හිතන්නත් බෑ. අපිට මට ඔයාගේ හිත ඇතුළට රින් ගන්න බෑනේ. නමුත් මං ගැන දන්නවා. මං දන්නවා ඔයාව වටහා ගන්න මං උත්සාහයක් ගන්නවා. හැබැයි මට ඔයාව රීඩ් කරන්න මං බොඩි ලැන්ග්වේජ් එක නෑ. අපි කියන්නේ මොනවද? අංග චලන එවනේ අපි බලන්නේ. බැලුවට මට ඔයාව ඇතුළාන්තේ කොහොමද කියලා මං ඔයාගේ හිත ගැන දන්නේ. සරලව කිව්වොත් එහෙම අක්ක කියන්නේ තමන්ගේ ආරක්ෂාව තමන් සතු. තමන් සන්න හරි. ඔව්. මම ඔච්චර අටුව ටිකක් කියන්න ගියේ. ඔව් පැහැදිලි වෙන්න. තමන්ගේ ආරක්ෂාව තමන් සලසා ගන්න ඕනේ. හැබැයි මේ රට. අනිවාර්යයෙන්. පිට රටවල සමහර
පිටරටවල කිසිම දෙයකට බය වෙන්න දෙයක් නැහැ. මොකද මට ඕන හැටි අධ්‍යක්ීම් තියෙනවා සහ මට මගේ ගොඩක් කට්ටිය ඉන්න නිසා ඒ කියන සමහර දේවල් වලින් මට මේ මෑතකදී මගේ මල්ලි කෙනෙක් කියනවා මේ කලාව හිටපු මල්ලි කෙනෙක් එයා දැන් එහෙ ඕස්ට්‍රේලියාව වල ඉන්නේ අක්කේ මට තිබුණයි කිව්වා බය වර්ග කීපයක් බය වර්ග මේ එයාගේ වචන ටික හරිද මං අහුව ඇයි මල්ලි එහෙම කියන්නේ අක්කේ මම නිදාගන්නේ දැන් කිව්වා හරියට හරියටම මං නිදාගත්තේ ඕස්ට්‍රේලියාවට පය තියපු දවසේ කිව්වා උන බලන්න එයා මං අහුව ඇයි මල්ලි එහෙම කියන්නේ අක්කේ මට නොයේකුත් බය වර්ග කීපයක් තිබුණා කිව්වා එකක් රස්සාවේ ප්‍රශ්න රස්සාවේ බය කොයි වෙලේම ආව එළියට දායි දන්නේ පඩි අඩු වෙනවා කිව්වා එතකොට පඩි වැඩි වෙන්නේ නැහැ කිව්වා එතකොට මට ගෑනුල් දරුවෝ දෙන්නෙක් ඉන්නේ ගෑනු දරුවෝ දෙන්න ගෙදර තියලා යන්න බයයි කිව්වා කවුරු ඔය ජනේලකින් බලලා අතවරයකට ලක් වෙයිද මගේ බිරිඳ ගැන මට බය තිබුණා කිව්වා බිරිඳව තනියෙන් පාරේ යන්න බෑ කිව්වා ඔය වගේ අධ්‍යාපන පැත්තෙන් මට බය තිබුණා කිව්වා මට ළමයන්ට උගන්න ගන්න බැරි වෙයි ඒවට ගෙවන්න බැරි වෙයි අර කොහොම හරි ඒගොල්ලෝ රට ගියා මුළු ෆැමිලි එකම ගියා ඉතින් බලන්න මේ වචනේ කියනවා කියන්නේ එයා කියනවා දැන් තමයිලු මං පුදුම පුදුම නිදහසකින් ඉන්නේ ඉන්නේ අක්කේ ඔයා ඕන වෙලාවක අපේ ගෙදරින් ඕන ගුණ කාලෙක එන්න මං ඔයාව බාර ගන්න ඔන්න කියන්නේ ඒ කතාව තුළ බොහෝ දේ අන්තර්ගත වෙලා තියෙනවා ඉගෙන ගන්න දේවලුත් තියෙනවා අපි ලේඩිස් ඔන්ලි කතාබහ අවසන් කරන්න මං අක්කගෙන් කෙටි පිළිතුරක් බලාපොරොත්තු වෙනවා වැඩසටහන පිළිබඳව මොකද හිතන්නේ මේක සාම්ප්‍රදායික වැඩසටහනක් නෙවෙයි ඕන තරම් නිදහස තියෙනවා විවිධ ක්ෂේත්‍රයන් තුළ අත්දැකීම් ලද ඒ අත්දැකීම් තුළ අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට ඒ අද්දකින් බෙදා හදා දීම තමයි ලේඩිස් ඔන්ලි වැඩසටහනේ පරමාර්ථය වන්නේ. ඒ නිසාම තමයි අපේ පළමු වැඩසටහනට අපි ආරාධනා කළේ ඔබට. ඉතාම විශිෂ්ටයි කියන එක තමයි මටත් අර කෙටියෙන් කියනවා නම් කියන්න තියෙන්නේ. ගොඩක් වෙලාවට ඉතින් අපිට සමහර channels වලට ගියාම අපේ අදහස් කතා කරන්න වෙන්නේ නැහැ. බීප් බීප් වැටෙනවා එක්ක මොනවා හරි වෙනවනේ ඉතින් එක්ක ලයිට් හරි යනවනේ වෙන්න දෙයක් නැත්තම් ගොමනා දේවල් කියා ගන්න විදියක් නැහැ. හැබැයි මට මේක නම් එහෙම දෙයක් උනේ නැහැ. මේ ඉතින් මම හිතනවා බොහොම නිදහස්ව අපි අපේ කතා බහ කරා මට ඉඩ දුන්නා කතා කරන්න. නිකන් වන් මෑන් ෂෝ වගේ මමත් ඔහි කතා කරගෙන ගියා. මං කියලාමයි වාඩි උනේ මට ඔය බොරු නම් කියන්න බෑ. මං හිතනවා මගේ වචනෙට ඔයා අනිවාර්යෙන් අනිවාර්යෙන් ඒ සැලකීමත් එක්ක බොහොම ස්තුතියි රාජකාරී බහුලයි නව වසරෙත් බොහෝ බලාපොරොත්තු තියෙනවා විදේශ සංචාර තියෙනවා කියලා ඒ සියලු කටයුතු බොහොම සාර්ථක වේවා කියලා අපි බලාපොරොත්තු වෙන ඉදිරියට තව තවත් රංගනයේ තුළ විවිධ චරිත තුළින් අපිට ඔබව දකින්නට ඉඩකඩ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් ජීවිතයේ සොයාගෙන යන ඇය ජීවිතයේ දරාගන්නේ ඇය ඒ වගේම තමයි මේ මුළු ලෝකෙම ලස්සන කරන්නෙත් ඇයම තමයි අය ලේඩිස් ඔන්ලි නිමාවට පත් කරන්නට අපි සෝදානම් හද අපේ පළමු කතාබහට අපි සම්බන්ධ කරගත්තේ ලංකාව තුළ වගේම විදේශයන්හිත් ප්‍රහසනය තුළ ඉතාමත්ම දක්ෂ රංගන ශිල්පිනියක් ඇය ඇය නමින් නිල්මිනී කෝට්ටේකඩ බොහොම ස්තුතියි අක්කේ අයිබෝවන් බොහොම ස්තුතියි ඔබ සියලු දෙනාටම හැමදාම ආදරේ ඔව් ඒ ආදරයත් එක්ක අපි එළමෙන සතියේදීත් මෙවන් වූ ලංකාව තුළ විවිධ ක්ෂේත්‍රයන්හි ඉහළටම ගියපු ඇයව මුණගස්සන සූදානම් වෙනවා ලේඩිස් ඔන්ලි වැඩසටහනින් සිව් දෙස යාකරන යාල් ටීවී ඔස්සේ ගිහින් එන්න සුබ දවසක්